පටන්ග මොටසයිකරලින් ඉතිං දාවගේ මොටත් කියන්නේ දාවන පතේ හරි දාවන පතේ වැටලා ගොඩක් අමාරුම් කරනදී එතන ඉන්නවා කෝන මාෂල් කියලා එක්කෙනෙක් ඉතින් ළඟ තියෙන වෝකි ටෝකියක් ඉතින් ඔහු ඒ ගැන හදාරපු කෙනෙක් වෙන්න ඕනේ නැත්නම් පිටරට එක ලයිසන් නැහැ නැත්නම් කෝන මාෂල් කෙනෙක් වෙන්න බෑ ඉතින් ඔහු කරනදී ඉස්ලාම් තමයි අනුර කුණගම්ම කහ කොඩි වන්න කහ කොඩි වනන්නේ අනතුරක් වෙලා තියෙනවා කියලා ඉතින් දැන් දාවකයන්ට සංඥාව තියෙන්නේ කොඩි වලින් දැන් කෙනෙක් රේස් එකේ එළවනකොට ලේසිම දේ තමයි පාටෙන් තමයි දැනගන්නේ සිද්ධ වෙලා තියෙන්නේ ඒ පාට හැටියට රේස් එක ලයිසන් ගන්නකොට ඒ වගේම අපි බ්‍රීෆින් රේස් එක නම් පිටරට නම් රේස් එක වෙලාවට අපි දා තරඟයට වදින් තරඟ වදින්න ටෙස්ටිං හරි වලට යන්න කලින් බ්‍රීෆින් එකක් තියෙනවා හැමදේම අපව මතක් කරනවා මොකද මේ මොටර් රේසින් කියන්නේ හරි භයානකයි අනතුරුදායකයි ඒකින්ද කියලා දෙනවා ඉතින් ඒ වෙලාවට ඒ කෝන මාෂල් කෙනෙක් කරත් එකවරම ඉස්ලාම් කරන්නේ කහ කොඩිය වනන ඒ කියන්නේ අනතුරුදායක කියලා ඒක දැක්ක ගමන්ම ඔක්කොමලා වේගය අඩු කරන්න ඕනේ. කහ කොඩියක් වැනපු ගාම ඉස්සර කරන තානම්. අයි ඉස්සර කරන්න පුළන්නේ කොළපාට කොඩියක් දැක්කම තමයි ඒ අනතුරුදායක තත්ත්වේ නැහැ කියන එක. එතකල් අපි ප්‍රවේශමෙන් කියන්නේ ඉස්සර අපිට පේන්නේ නැහනේ. ඉතින් මේ කොඩියෙන් කියන්නේ අනතුරුදායක ඉස්සරහා කියලා. ඉතින් කොඩිය දැක්කම එක පාටම ඔක්කොමලා ස්ලෝ කරන්න ඕනේ. ඉතින් දැන් ඒ පෝස්ට් එකට ඉස්සෙල්ලා දැන් මේ පෝස්ට් එකේ කහ කොඩිය දැම්මොත් ඊට කලින් පෝස්ට් එකෙත් කහ කොඩියක් දානවා මෙතන තර එතකොට එන අය ඔක්කොම ස්ලෝ කරගන්නවා ඊට පස්සේ ගොඩාක් අනතුරක් නම් එතන එන කෝන් මාෂල් ඉක්මනට කියන්නේ ඔහුගේ දැනීම නෝ කියනවා රේස් ඩිරෙක්ටර්ට එක නැත්තම් මේ රේස් එක පාලනය කරන කෙනාට කියනවා අනතුරක් වැඩි වහම මේක නවත්තන්න කියලා හරි එතකොට තමයි රතු කොඩියක් දාන්නේ ඉතින් ඒ වගේම තමයි දැන් කාර් වල ගොඩාක් වෙලාවට ඉන්න රේස් එක වලට රෙඩ් ෆ්ලැග් එකක් දාන්නේ නැහැ ගොඩාක් මනස කාර් දෙයක් පාරමද හැප්පිලා වෙන කෙනෙකුට යන්න මාර්ගයක් නැතුව ගිනි ගන්නවා වගේ දෙයක් කරොත් රෙඩ් ෆ්ලැග් කරනවා. එහෙම නැතුව කාර්යක් අයිනක වැදිලා යන්න පුළුවන් නම් කරන එකට කියන සේෆ්ටි කා. සේෆ්ටි කා එක කියන්නේ අපි කෝස් කාර් එක කියන්නේ මෙහෙවීම රටේ එනවා. එතකොට අපි තියන්නේ සේෆ්ටි කා කියලා SC කියලා ගහපු එකක්. ඒ කියන්නේ සේෆ්ටි කා එක ට්‍රැක් එකට එනවා. එතකොට ඔක්කොම ස්ලෝ කරනවා. ස්ලෝ කරලා හිමින් යනවා. එතකොට එක පොයින්ට් එකකදී සේෆ්ටි කාර් එක එනවා ට්‍රැක් එකට. එතකොට ට්‍රැක් එක ආපහු යථාතත්වයට එනකල් අපි යන්නේ සේෆ්ටි කාර් එකත් එක්ක එක පස්සෙන් යන්නේ. ඉතින් ඕම් කිලෝමීටර් 60ට හරි 70ට හරි ඒ කියන්නේ ඕන් ලාග නවත්තන්න පුළුවන් ගන්නට කාටත් අනතුරක් වෙන්නේ නැති විදිහට තමයි අපි ඕම්ගේ පස්සෙන් යන්නේ. එතකොට ඉස්සර කරන්න තහනම්. කහ කොඩි ඉස්සර කරන්න තහනම් කායි රතුයි තිනකොට ඉස්සර කරන්න තහනම් ඒ වගේම සේෆ්ටි කාර් එක යනකොට ඉස්සර කරන්න තහනම්. රතු කොඩියක් දැම්ම තක් ගාලා ඉක්මනටම නවත්තන්න ඒ කියන්නේ ස්ටාර්ට් ලයින් එකේදී නවත්තන්න ඕනේ එහෙම නැත්නම් රේස් එක පටන් ගන්නකොට කියන රතු කොඩියේදී එක්ක ස්ටාර්ට් ලයින් එකේ නවත්තන්න එහෙම නැත්නම් පිට ලේන් එකට එන්න කියලා. ඒ කියන්නේ රේස් එකෙන් රේස් එකට වෙනස්. නමුත් ඔය රතු කොඩිය තින්නේ නවත්තන්න කියන එක තමයි. කෝච්චියල දාන රතු කොඩිය නවත්තන්න. කාර් රේස් එකේදී හැප්පුණාම ගොඩක් වෙලාවට සේෆ්ටි කාර් එක ඇවිල්ලා ඒකෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් සමහරවිට දිනවා දැන් අපි වැස්ස නැතුව පටන් ගන්නවා අපි පටන් ගන්න ටික්ටාස්ුන් හැබැයි කොට වර්ෂාවල කියන්නේ අර කියන්නේ අක්වා ප්ලෑන් එක කියන්නේ මේ ට්‍රැක් එක යන්න බැරි තරමට ආපලට රෙඩ් ෆ්ලැග් කරනවා මොකද භයානක වැඩි කියලා. Pit Pass Beyond the Track.